පවත උදවුණු දෙදාස් විසිතුන නවවසරේදී. පිංවතුල්ලාගේ ජීවිතය තුළ බැදී තිබුණ පංචනීවරණ මකුණු දැල්ලිවත් කරලා. ඔබේ ජීවිතය සප්ත බොෝජ්ජන්ගයන්ගේ අලුත් කොට ගත් අද. ලෝකයේ නිරවුල්ව දකින්න නම් ඉන්ද්‍රීිය සංවරයෙන් පෝෂණය වූ සමාගිමස් සිතක් තිබෙන්න්න මෝනිේ. අසංවර ඉන්ද්‍රීියෝ ලෝකය කනපිටහරවෙලා අපිට පෙන්ලන්නේ. පිංවත අලුත්තවරුද්ධට පිින්වත්වඔබට ආදරණය තෑග්ගක් භික්‍ෂුව සටහන් තබනවා. පිංවත සම්මා ආදරය සහ මිච්චා ආදරය කියලා අර්ථයන් දෙකක් ලෝකය තුළ තිබෙනවා. සම්මා ආදරය සද්ධාව මෛත්‍රීය, සීලය තයාගේ සතියෙන්ක. ති ඒ නිසාම සම්මා ආදරය දන්නවා අපේ ආදරේ නම් තුෂ්නාපච්චයා උපාදානන් කියන සාංසාරික බැඳීමක්මයි කියලා. සංස්කාරපච්චයා විඤ්ඥානන් කියන සංසාරික බැඳීමක්මයි කියලා ඒ දැක්මම සමාධිමස් සිතකට මාර්ගයක් වෙනවා. මිච්චා ආදරය කියල කියන්නේ සද්ධාව සීලය. මෛත්‍රිය, තයාගය, සතිය නොහඳුනන ආදරයක් මිච්චා ආදරය පණ දෙන්නේ රූපය විඳීමට රූපය හඳුනාගැනීමට රූපය තුළින් අකුසල් සංස්කාරියෝ වර්ධනයට පමණක්මයි. ඒ නිසාම පංචනීවරණයෝ මිච්චාආදරයට තරගේයට ආදරය කරනවා. පිංහත මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුළ. සම්මා ආදරයටත් වඩා ශේෂ්ඨ, උත්කෘෂ්ට ආදරයක් තිබෙනවා. එ ආදරය තමයි. රූපය කෙරෙහි විඳීම් හඳුනා ගැනීීම නිවීගිය, ආර්ය ආදරයයි කියන්නේ. පිංවත ආර්ය ආදරය තුළ ආදරය තිබුණා තුෂ්නාව නිවී ගිහිල්ලා. පිංවත නිරේතුරුවම මහා සංගරත්නට චෝධනා කර මහත් එෙක්. පසුගේ දවසක හල තිබුණා සංස්කාර කියන්නේ කුමකටද කියලා. බලන්නකෝ අසරනකමක තිබෙන මහත සංස්කාර කියන වචචනය අර්ථයවත් නොදනැයි මහා සංගරත්නයට චෝදනා කරන්නේ. පංවත මිත්‍යයා දුෘෂ්ටික භාවේයට අපි යානුකම්පා කරන්න ඕනේ. තෙරුවන් කරෙයි සද්දහව වේගයෙන් දුර්ුවල වෙන සමාජයක අපේ සද්දහව කෙරෙයි අපි ොන්ද අවදියකින්ඉන්න ඕනේ. පිංවත මිත්්‍යා දුෘෂ්ටික භාවය සමාජය තුළ හැසිරෙන්නේ ගිහිවේශයෙන් පමණක් නොවේ මිත්‍යාදුෘෂ්ටික භාවය පැවිදිවේශයනොත් සමාජය තුළ හැසිරෙන්න්න පුළුවන්. පංවත උතුම් චීවරය දරාගෙන අපි වැරදි කරන්න නරකයි අනාගතේ යම් දවසක මේ උතුම් චීවරය අතුරු දහන් වෙලා යනවා. එදාටයි චීවරයක් නැති සාය කණ්ට කලාගේ යුගය බිහිවෙන්නේ පිංමත එදාට සංඝයාකෙන අර්ථය සමාජය තුළ භාහිිතා වෙනවා නමුත් තුන්සිවුරයි පාතරයයි අතුරුදහන් වෙලා. අතීතයේදී ඒහි භික්‍ෂූ පැවිදි උපසම්පදාව ලැබෙද්දී පෙරපින නිසාම තුන්සිවරයි පාත්‍රයයි එරදිියෙන්ම අදාළ භික්ෂුවට ලැබෙනවා. අනාගතේදී පව නිසාම තුන්සිවුරයි පාත්තරයයි අතුරු දහන් වෙලා යනවා. ගෞරුවණය පිංහත ඔබ දරාගත් ඔය තුන් සිවර මනුස්ස සමාජයෙන් තුන්සිවර අතුරු දහන් කොට දැමීමූදෙසා උපකාරක ධර්මයක් කරගන්න පා. පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා සාමින් වහන්ස මේ දවස්වල දුප්පත් ජනතාවට ගොඩාක් ආර්ථික ප්‍රශ්න තිබෙනවා. එම නිසා තෙරුවන් මුල්කොටගෙන සිදුකරන පහන් පූජාවන් හඳුංකූරු පූජාවන් මල් ගිලන්පස පූජාවන් බුද්ධ පූජාපින් කම් නවත්වා එම මුදල් නැතිබෙරි ජනතාවට දීම නේද කළියයුත්ත කියලා පංවට සම්මාධීත්‍යය වඳ බැහැපු මිත්‍යදුෘෂ්ටිය පළදරන මෙවැනි අධර්මානුකූල මිච්චාවාචාවන් සමාචය තුළින් නිරයතුරුවම අපට අසන්නට ලැබෙනවා ගෞරුවනය පින්ංවත බුදුරජාණන් වහන්සේ උදෙසා පොල් තෙල් පහනක් දල්වදදි එම පොල් තෙල් පහන නිසා කීදනෙක් නම් ජීවත්වෙනවාද පොල් ගෙඩියේ පටන් පොල් තෙල් බෝතලය දක්වා පහන්වැටිය නිෂ්පාධනය කිරීමේ පටන් පහන්තිරේ නිෂ්පාදනය දක්වා පිින්වත් පවුල් දස දහස් ගණනක් ජීවත්වෙනවා පින්වත් ඔබ බුදුරජාණන් වහන්සේට. දස් පෙතියා මල් දහසක් පූජා කළොත් ඔබ මිලදීගත් එම මල් දහස නිසා පවුල් කියීයක් නම් ජීවත්වෙනවාද පින්වත අපිසිියල්ලෝම හෙට දවසේ පටන් සතියක් බුදුරජාණන් වහන්සේට මල් පූජාකිරීම නැවැත්තුවොත් පවුල් දස දහස් ගණනක් ආර්ථිකතින් අනාත වෙනවා. මල් වගාකරන ගොවිමාතාගේ පටන් මල් සිල්ලල්ට විකුණන වෙළෙන්දා දක්වා. ියාන්විතයම නැවති යනවා. පසලොස්සක පොහේ දිනකදී රටපුරා සිදුකරෙන බුද්ධ පූජාවන් සහ ගිලම්පස පූජාවන්ට අවශ්‍ය ආහාරපාන නිෂ්පාදනය අලවියෙන් අමු ආහාර සකස්කිරීමෙන් පවුල් දසදහස්ගන්නක් ජීවත් වෙනවා පින්වත උතුම් තෙරුවන් උදෙසා පූජා කරන මල පහනක් හඳුම්කූරක් ගිලම්පසක් බුද්ධ පූජාවක් පාසා අහිංසක අසරන පවුල් ලක්ෂ ගණනක් ආර්ථිකාති ජීවත් කරවනවා. පිංවත් අනුවන පංවත අනුවන මිත්‍යාදුෘෂ්ටික මෝඩ කතාවලට නොරවටි ඔබ උතුම් තෙරුවන්න්නු දෙෙසා සස්්‍රීක භාවයෙන් යුතුව මල් පහන් හඳුම්කූරු. ගිලම්පස බුද්ධූ පූජා කරන්න. එවිට පින්වත් ඔබේ දක්ෂභාවයට අදාලව පින සලය විදර්ශනානුවන ඔබේ ජීවිතවලට එකතු කොටගන්නවා වගේම. ඔබේ මිලදී ගැනීම් තුළින් අහිංස කසරන පවුල් ලක්ෂ ගණනකට ආර්ථික ශක්තියක් ලබා දෙනවා. පිංමත රුවන්වැලි මහා සෑ සමුදුන් නිසා දවසකට මොන තරන්නම් පිළිසත්්ජීවත් වෙනවාද. හෙට දවසේ රුවන්වලි මහා සෑ සමුුදුන්ට කිසිම ආමිස පූජාවක් නොකරන්නේයයි දැනුම්දීමමක්කලොත් මොන තරන්නම් කුඩාාව්‍යාපාරිකයින් නිෂ්පාදකයින් ඒ වගේ මයි. ගෙවල් දොරොවල් කුලියට දේලා ජීවත්වෙන පිරිස් මොන තරන්නං ආර්ථික වශයෙන් පීඩාවට පත්වෙේද පිංවත කොසොල් රජතුමාගේ ඇමති මණ්ඩලේ. අසිදිසිධානය ජනතා මුදල් විනාසකිරීම මක් ඇයි චෝදනා කරපු ඇමතුවනු සිටියා. මෙවැනි පිංවතුල්ලාට ලෞකික ප්‍රඥාව තබා. අවමු වශයෙන් රටක ආර්ථික කළමනා කරනය ගැනවත් වැටහීමක් නැහැ. මෙවැනි ඇමතිවරුන්ගේ මිත්‍යයා උපදෙස් නිසාම වෙෙන්න්න ඇති කොසොල් රජතුමාටත් අනාතයෙක් ලෙස අම්බලමක මියයාමට අදාලව සංස්කාරයෝ ජීවිතයට එක තුනේ පින්වත කෙනෙකුගේ වැරදි කියලා කියන්නේ. අකුසල් සංස්කාරහේත්තුවෙන් සකස්වෙන විඤ්ඥානය පලයන්මයි භික්ෂුව මේ වැරදි පෙන්වල දෙන්නේ. පිින්වත්වොට නිවැරදි වෙන්න පිින්වත වැර්දිකරුවාදෙස දවේශයෙන් බලන්නපා එදා අසිතිසිධානය විවේචනය කළ ඇමතිතුමා වර්තමානයේ සතරාපායේ කොතැනක නම් දුක්විදිනවා ඇදද. එදා තෙරුවන් කෙරෙහි සද්ධහාවෙන් අස්සිතිසිධානය පූජා කළ මල්ලිකා බිසව වර්තමානයේ සස්්‍රීක දව්‍යතලයක ප්‍රනීත සස්්‍රීකභාවයන් විදිිනවා ඇති පංත. අධිකරනයක් ඔබම වූ කල්ලි විනිශ්්‍යය ඔබම වූ කල්දී දුකේ සහ සැපේ විඳීමත් පටිච්ච සමුපපන්නව ඔබට මයි. පංවත ලෝකය කියල කියන්නේ ජාතිජරාවියාදිි මරණ සෝක පරිදේව දුකටයි. පිංවත දුක කියන කාරණය අවබෝධ කොටගන්න බෝධිසත්වයින්ට කල්ප ගණනාවක් දසපාර්මී ධර්මයන් පුරන්න සිද්ධ වනාා. ඒ උතුම් චතු ධර්මයන් ස්වක්කාතගුණේෙන් සරණයන්න අපි කරපු දසකුසල් ධර්මයන් කොතෙක් නම්බෙන් නැද්ද. පිංවත වර්තමාන සමාජය තුළ උතුම් ශාසන අර්ථයන් ආරක්ෂාකිරීමන්, උතුම් ශාසනර්ථයන් අවතක් සේරූට ලක්කිරීමත් තුළෙන් අපි දකින්නේ. පින සහපවාතර අරගලයයි පිංවත මිත්‍යාදෂ්ටි භාාවය. ලෝකයේ ජාන ශක්තිය නිසාම මේ අරගලෙන් හැමදාමත් ජයගන්නේ පවුමයි මිත්‍යාවෙන් පිරිි ලෝකය තුළ පිනට ලැබෙන්නේ බොහෝම සීමි තවස්ථාවක් පිංමත අපේ ඇස්පිය වෙන තුරාවට පවටනම් ජයගන්න දෙන්නේ පා කරුණාකර ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ පින ශක්තිමත් කොටගන්න පංමත. පටිත්්ත සමපන්න ක්‍රියාන් විතය තුළ ලෝකේ සාධාරණම අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. සංස්කාර පච්චයා විඤ්ඥාන කෙන ධර්මතාවය ගත්තාත් උපාධාන පච්චයා භවය කියෙන ධර්මතාවය ගත්තාත් අපි දකින්නේ සාධාරණ අධිකරන ක්‍රියාවලියයක් මයි. මේ පටිත්ත සමුපපන්න අධිකරණයේ ව්‍යස්ථාව වෙන්නේ ධර්මයෝ ධර්මයෝම වඩත් සහ. අධර්මයෝ අධර්මයෝම වඩත් ඇයි කියන ධර්මතාවයමයි පින්මත බුදුරජාණන් වහන්සේ අපිට පණවන්නේ ධර්මානකූලව ජීවත්වන්න කියලායි. චතුනාර සත්්‍ය ධර්මයන්ට අදාලව ජීවිතය දකින්න කියලායි. සමාජය තුළ සිදුවෙන හොඳසානරකට ඔබ ඇලීම් හෝ ගැටීම් ඇතිකොට ගතහොත්. ඔබේ පටිච්ච සමුප්පන්නනාධිකරණය ඔබටම. දඩු අංකරාවි.ඉංවත ඇලීම් සහ ගැටීම් මත දුවන ලෝකය තුළ ඔබ නවතින්න එවිටයි ඔබට පුළුවන්කම ලැබෙන්නේ. දුවන ලෝකය දෙෙස නිවී සැනසිල්ලේ බලන්න. භික්‍ෂුව මේ ආසනය මතවාටි වෙලා දුවන බාහිර ලෝකය දෙෙස නිවී සැනසිල්ලේ නුවනින් දක්කිනවා. භික්‍ෂුවට අරමුණු වෙන්නේ. චතුරාර් සත්ත නොදන්නා භාවය නිසාම. සකස්සු අවිද්‍යාවේ දර්ශනයන් පමණක්මයි. පිංවත අවිද්‍යාවෙන් තොර දෙයක් ඔබ ලෝකය තුළ දකින්න උත්සහගන්න පා. අවිද්‍යාව දකිද්දේ අපේ විද්‍යාව වීයුත්තේ ලෝකෙන්ග නිවෑමමයි. පිංවත අවිද්‍යාවෙන් කවදාකවත් ලෝකය ජයගන්න බැහැ. පිංවත භික්ෂුවගේ මේ සටහන් නොහැදෙන අවිද්‍යාවේ ලෝකය. දට නො නොහැදෙන ලෝකය තුළ හැදෙන්න්නට මක කියන උතුම් මාර්යෂ්ඨාංගික මාර්ගය වැඩිපුර එක දවසක්කෝ ජීවත් කරවීමයි. පින්වත ඔබේ පින්වන්ත ජීවිතය තුළේ ආර්ෂ්ටාංගික මාර්ගය ජීවත් කරවන්න එවිටෝබ මේ උතුම් සද්ධර්මය ජීවත් කලා වෙනවා පින්වත කෘතවේදී භාවය කිය අන්නේ උතුම් තෙරුවන්ගේ පහලවීම වගේම ර්ලබ දෙයක් පංවතඔබ භික්ෂුවගෙන් ඇසුවොත් මුලින් මතුරුදහංවෙන්නේ උතුම් තෙරුවන්ද එසේත් නැත්තම් කෘථවේදී භාවේද කියලා මනුස්ස සමාජයෙන් මුලින් මතුරුදහං වෙන්නේ කෘතවේදී භාවයයි පිංහත වයෝවෘධ භාවය නිසාම කිසිවෙෙක් පැවිද්ධ ලබානොදුුම් මහළු බමුණෙක් පැවිද්ද ඉල්ලා ජේතවනනාආරාමේ ඉදිරයේ හඬා වැටෙද්දී. බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් විමසුවා, මේ මහළු බමුණනාගෙන් උපකාරයක් ලබපුු කෙනෙක් මෙතන සිටි නොද කියලා. මේ මහළු බමුණා සාරිපුත්ත මහරහතන් වහන්සේට අතීතේ දිනක එකම එක බත් හැන්දක්පුූ ජාකල්ල තිබුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුෘත්ත ඒ බත් හැන්ද උදෙසා මේ බමුණාට කෘතවේදී වෙන්න කියලා. සාරිපුත්ත මරහතන් වහන්සේගේ කෘතවේදී භාාවය නිසාම මෙ වයෝෘර්ධ බමුණා පැවිදි උපසම්පදාව ලබා උතුම් චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න පිංමත බලන්නකෝ. එක බත්්‍යැන්දක් පූජාකිරීම නිසා ඇතිකොට ගත්තාව කෘතවේදී භාාවය ලෝකයට තවත් රහතන් වහන්සේ නමක් බිහි කලාා පත. ලැබවා වූ මේ නව්වසරේද ටෘතවේදී භාවය ඔබ සඟවන්නේ පහ. එවිට සියලු යහපත් ධර්මයෝ අතුරු දහංවෙලායාවි පිංවත අවිද්‍යාවනිරය තුරුවම අසද්ධාවට හිංසනයට දේශයට දුස්සීලභාවයට පෘතවේදී වෙනවා. යහපතක් දකිින්ට නැති සමාජයක් කියන්නේ. හොඳක් දකින්නට නැති සමාජයක් කියන්නේ. දුස්සීල භාාවයන්ට අකුසල් මූලයන්ට කෘතවේදී වීමමයි පංවත ලැබුවාාවුනාා වසරෙදි. මග සහනු මග නුවනින් තේරුම්ගන්න දක්ෂවෙන්න තෙරුවන් සරණයි.